පැමිදුළු බද්ධ කිරීම මේක මේ අලුත් තත්ත්වයක් නේ. මේකේ මේ ලංකාවේ පුරවැසියන්ගේ ඒ අවශ්‍යතාවය වර්ධනය වෙමින් තියෙනවද? ඔව්, දැන් මේමයි දැන් මයිතක සඳහන් කරා වගේම දැනටත් මේ වෙනකොටත් අපේ රටේ ඇටමිදුළු බද්ධ කිරීම සඳහා අවශ්‍ය වන රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිත විශාල තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඇති හැකි අය නම් සමහරවිට මේ සඳහා විදේශ රටවල් වල ඒ ඇටමිදුළු බද්ධ කිරීම සඳහා ඔවුන් යොමු වෙනවා. එහෙම නැත්නම් ලංකාවේ පුද්ගලිකාංශයට සම්බන්ධ වෙලා පුද්ගලිකාංශය හරහා කිසියම් සේවාවන් කිසියම් ප්‍රමාණයකට ලබා ගන්නවා. නමුත් රජයේ රෝහල්වලට එන අපේ සාමාන්‍ය රෝගී ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ සේවාව ලබා ගන්න. ඉතින් ගොඩක් වෙලාවට ඇටමිදුළු බද්ධය අවශ්‍ය වෙන්නේ විලිකාමය රෝග තත්ත්ව සහ මිතුමිය පද කරපු ඒ වගේම තැලසීමියා. අපේ රට තැලසීමියා නිදන්ගත රටක් හැටියට තියෙන, අපි තැලසීමියා බෙල්ට් එකේ ඉන්නේ. ඉතින් අපි දැනට තැලසීමියාවට අපිට දෙන්න පුළුවන් ප්‍රතිකාර උපරිම මට්ටමින් දෙනවා. ඒ වුණත් ඇටමිදුළු බද්ධ කිරීමක් කරොත් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමකට යනවා. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය ඉතාම දික් වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ යනවා. ඒ එක පුද්ගලයෙක් විතරක් නෙමෙයි, ඒ තැලසීමියා රෝගියෙක් සහිත මුළු පවුලේම ජීවිත වල වෙනසක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ඉතාම වැදගත් කාර්යක්. නමුත් අපි වගේ රටවල් වලට විශේෂයෙන්ම දියුණු වන ලෝකයේ ආර්ථික ප්‍රශ්න මත ජීවත් වෙන රටවල් වලට මේ වගේ ජාතික මට්ටම වැඩසටහන ක්‍රියාත්මක කරගන්න හරි අමාරු. ඒ නිසා තමයි දැනට ක්‍රියාත්මක වෙන එක වෙන්නේ දැනටත් ඇටමිදුළු බද්ධ කිරීම කිසියම් සීමිත මට්ටමකින් සිදු වෙනවා. එහිදී සිදු කරන්නේ තමුන්ගේ ස්වීය ජනක සෛල භාවිතා කරලා කරන ඉතාලි කුඩා ප්‍රමාණයකින් තමයි. ඒතුර මේ ස්වීය ජනක සෛල තමුන්ගේම ජනක සෛල අරගෙන ඒක තමුන්ට බද්ධ කරන ක්‍රමය තමයි දැන් කරන්නේ. නමුත් ඒක බොහෝ අවස්ථාවලදී කරන්න අමාරුයි. මොකද ඒ වෙලාවේ ඒ රෝගියාගේ ඒ ප්‍රමාණයට ගන්න ජනක සෛල ඉතුරු වෙලා තිබුණොත් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඔහු දැනටත් රෝගීන්ට ගොදුරු වෙලා ඉන්න පුද්ගලයෙක්. ඒක නිසා තමයි අපිට නිරෝගී පුද්ගලයෙකින් ජනක සෛල ලබාගෙන ජනක සෛල බද්ධය සඳහා වැඩගත්තෙ. ඉතින් මේකත් නිකන් අමාරු කාර්යයක්. හේතුව මේ ලේඛනය සාදා ගැනීමට විශාල පිරිසක් කැමැත්ත දීලා මේ ලේඛනයට අඩු ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වර්ෂයේ පළවෙනි අවුරුදු එකමාර ඇතුළත 10,000ක පිරිසක්වත් අපිට ඉන්න උන. මොකද ඊළඟට මොකද මේ පිටකෙනෙක්ගේ ස්වීකේ ජනක සෛලයක් තමුන්ගේ ජනක සෛල බද්ධ කිරීමකට ලබා ගන්න ඔවුන් අතර ගැළපීම් සැසඳීම් සිද්ධ වෙනවා. එතකොට මේ වගේ ගැළපීමක් සැසඳීමක් සොයා ගැනීම පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ ජනක සෛල අපේ තියෙන රෙජිස්ට්‍රි එකේ එහෙම නැත්නම් මේ ලේඛනයේ විශාල පිරිසක් ඉන්නවා නම් තමයි පුද්ගලයෙක්ට ප්‍රවණතාවයක් තියෙන්නේ තමුන්ට ගැළපෙන ජනක සෛලයක් සොයාගන්න. මම දන්නවා අද මේ ලංකාවේ ඔබ මම නම කියන්න බෑ. මොකද එතුමා ඉතාම ප්‍රභූ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. එතුමා දැනට ඇමරිකාවේ ජීවත් වෙන්නේ. එතුමාට ඇමරිකාවේදී මේ වයෝවෘද්ධයි දැන් මේ වෙනකොට වයස 80ක් විතර ඉන්නේ. එතුමාට ජනක සෛල බද්ධ කිරීමක් සඳහා ජනක සෛල හොයාගන්න ලෝකෙ පුරා වුණ ඔහු දැන් ඇමරිකන් පුරවැසියෙක් හැටියට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් අපේ රටේ ජීවත් වූ ප්‍රභූවරයෙක් රාජසේවී ඉහළම නිලධාරියෙක්. නමුත් ඔහුට ජනක සෛලයක් මේ වෙනකම් හොයාගන්න ඔය හැම රෙජිස්ට්‍රි එකකින්ම අමාරු. හැබැයි ඔහුට ගැළපෙන ජනක සෛලයක් තියෙන්න තිබුණා ලංකාවේ ලැයිස්තුවක් තිබුණා. මොකද අපේ ජාන වලට ස්වරූපේ තියෙන්නේ මෙහි. නමුත් අවාසනාවකට අපේ නෑ, ඉන්දියාවෙත් සොයනවා හම්බුන්නේ. මේ තමයි තත්ත්වය. ඒක නිසා අපේ ජනක සෛල අපිට ජනක සෛල බද්ධයක් අවශ්‍ය වුණොත් අපේ රෙජිස්ටර් එකක් තිබුණොත් අපේ රෝගීන්ට වඩා පහසුවෙන් ගැළපෙන ස්වීය ජනක සෛල සංසන්දනයක් කරගන්න හැකියාවක් ලැබෙනවා.